ප්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියංගොඩ. ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙච්ච වියතෙක්. පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ කවුරු හරි කෙනෙකුට කතා කරලා ඒගොල්ලන් ගෙදර වැඩකාරකමට හරි මොකට හරි එක්කයි යන්න කියන්නේ. අපි තෝසේ කෑවේ නෑනේ නේද? කොච්චර කෑවද? සාහිත්‍ය ඛණ්ඩ දෙකේ රටන්නේ මේක. ඔව් ඒක තමයි. ඉතින් පොඩි කාලෙත් හුඟක් හිතුවක් ආරයි. ඒ කොච්චරද කියනවනම් මම ගෙදරින් පැනලා ගිහිල්ලා තියෙනවා අවස්ථා දෙකකදී. එහෙම කියලා වැඩේ අතහැරියේ නෑ. ඒ ගිය ඒ කාලේ තුල එක්කෙනෙකුට දෙනකොට මේක ආරංචි වෙලා මේක හා හෝ ගාලා ඉස්කෝලේ ගියා. මේව මේ කෙල්ලෙක් අරන් පැනලා ගිහිල්ලා ඉන්නේ කියලා. මේක හොඳට රත් වෙන්න ඕනේ. හොඳ සුවඳක් එනවා. දුම් බීමේ ආදිනව. මඩොල් දුව නවකතාව කියවට පස්සේ යාපනයට පැනලා ගිය හැටි. ඔව් එහෙම මට උත්සාහ කරපු අයට මම කැමති නැහැ. මං උත්සාහ කරපු අය මට කැමති නැහැ. ඒ විදිහට තමයි. මම අපිට උත්සාහ කරපු අය ගැන දැනගන්න පස්සේ අවුරුදු 40 කට විතර පස්සේ තමයි දැනගන්නේ මෙහෙම කරලා තියෙනවා කියලා. සෑම සෙනසුරාදාක්ම හවස 6ට සුවර්ණ වාහිනියෙන් මේ වගේ අලුත් අලුත් රෙසිපි ලක්මී නිෂ්පාදනයත් එක්ක ඔයගලන්ට අරන් ගිනවා. අපේ කවයි අපේ රසයි ලක්මී.